රටේ මතයක් තියෙනවා මේ විවස්තදායක සභාව පත් කළා ස්වාධීන කමිෂන් පත් කළා මැතිවරණ කොමිෂන් පත් කළා මේ රටේ ප්‍රාදේශීය සභාව නගර සභාව මැතිවරණ කල් දාන්න ඉරයි කියලා අපිට ඔබතුම හවු වෙන්න එපා මේ ආණ්ඩුවේ කූට වැඩවලට ඔබතුමලයි මතේ මම දන්නේ නැහැ අපේ රාජකාරිය අපි කරන්නේ අපි විපක්ෂයේ ඉන්නේ අපිට මේක ඇගට දැනෙනවා මොකද මේ දැන් හදිස්සියේ දැන් ශීඝ්‍රගාමී විදියට වැඩියන්නේ 19 වෙනි සංශෝධනය කියන්නේ අවුරුදු තුනක් ඉදුවේ නැහැ දැන් පත් කරන්න හදනකොට විරුද්ධ වෙනවා දැන් පත් කරන්න හදනකොට විරුද්ධ වෙනවා මම කියන්නේ ඔබතුම හවු වෙන්න එපා මේ ආණ්ඩුවේ ගැටවලට මම ඔබතුමට ආදරු හැකියාවක් කරන්න ඉස්සෙක්වෙන් සංශෝධනයේ සම්මත වෙලා දැන් මාස 3කට ආසන්න කාලයක් ගත වෙනවා ආංශික අධික්ෂණ කාර්ය සභාව ටික ඊළඟට විශේෂ කාර්ය සභාව ටික සියල්ලම ස්ථාපනය කළා මේක කරගෙන යන්න ඕනේ කවුරු බලයේ හිටියත් රජයක් පවත්වාගෙන යා මේදී රාජ්‍ය පාලනය කියන එකට මේ ආයතන අවශ්‍යයි ඒක අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා ව්‍යවස්ථානුකූලව මේ ස්වාධීන කොමිෂන් සභාව පීටීම් සඳහා කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත සලකලා බලලා දෙවෙනි වරටත් අපි ඒක කල් දාලා තියෙනවා අද හැන්දෑවේ 3:00 මාට ඒ කට්ටියට නැවතත් වාර්තාවක් ලබා දෙන්න කියලා තියෙනවා මේකේ ගැටලුව කැසිනෝ නියාමන ආයතනයක් අවශ්‍යයි අපි ඒ කට්ටියට කිව්වා නියාමන කවදාද මේ ආයතනය ස්ථාපනය කරන්න කියලා ඒගොල්ලෝ අවුරුදු දෙකක් ඉල්ලලා තියෙනවා අවුරුදු දෙකක් කොහොමද තවත් අවුරුදු දැන් 12ක් තිස්සේ මේක කරගෙන යනවා අත්වශ්‍යම කතානායකතුමනි කැසිනෝ අපිට දැන් 7ක් තියෙනවා 7න් 4යි යම් කිසි හෝ බද්දක් ගෙවන්න ඒක ඉතුරුට මොකද වෙලා තියෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ මුදල් බලය අපිට තියෙනවා අපි ඒක ක්‍රියාත්මක කරමු දෙකොල්ලෝ මේක අහුවෙලා නියාමනය කරන්න කොන්දේ වහාම ඉදිරිපත් කරන්න කියන අපි සහයෝගය දෙනවා ගංජා කැනබිස් ත්‍රිලෝකපත්‍රය යන විවිධ නම් වලින් හඳුන්වන ගංජා සාකේ එක්කතකින් අන්තරායකර ඖෂධයක් වන අතර බැලූ බැල්මට මේකේ වාණිජ නිෂ්පාදන තියෙනක ඇත්ත ද්‍රව්‍යවලින් රට ගිනිගෙන තිබෙද්දි මේ වගේ යෝජනා වලින්ද මේ රට ගොඩ ගන්න පුළුවන් මම දන්නේ ගංජා නීතිගත කිරීම රජයේ එකඟතාවයක් නැත ඖෂධීය කාර්යයන් සඳහා පමණක් භාවිතා කිරීමට යෝජනා කෙරේ කථානායකතුමනි ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ පැහැදිලිව තියෙනවා මේ ගංජා වගාව පටන් ගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා කොහොමද ඇමතුමා කියන්නේ අපි රජයේ ප්‍රතිපත්තියක් නැහැ කියලා කමිටුවක් දානවා කියලා තියෙනවා. තේ ප්‍රතිපත්තියක් තියෙන නිසානේ. විමසා බැලීම සඳහා කමිටුවක් යෝජනා කරන ලබන බව. සිසිල ජයකොඩ ඇමතුමාගෙන් දැනගන්න කැමැති මේ දේ ගෙනාවේ මේ රටේ මූලික ප්‍රශ්න ටික අමතක කරලා මේ අයවැයෙන් කරන්න හදන විනාශයන් ටික අමතක කරලා රට වෙනතනකට තල්ලු කරන්නද අපිටත් ගංජ ගස්වන්නද කියලා දැනගන්න කැමැති. ජනාධිපතිතුමා අයවැය ලේඛනයේදී පාවිච්චි කරේ ත්‍රිලෝක විජේ පත්‍ර කියන වචනය. මට පේන්නේ මේවා පාවිච්චි කරලා තියෙන්නේ මේ ප්‍රශ්න අහන මන්ත්‍රීතුමන්ලා. ආයුර්වේද පනතේ අපි කරන සංශෝධන සභාගත කරන අගරු කතරයි තමයි විජේ දින මන්ත්‍රීවරයා අනවශ්‍ය වචන පාවිච්චි කරන්න බෑ සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 56.90ක් වැය වෙන බවට තමයි උපකල්පනය කළ තියෙන්නේ. නමුත් පැය 24ම අඛණ්ඩව දෙනවා නම් අඩුම තරමේ ගිගාවට් පැය 17155ක් උත්පාදනය කළ යුතුයි. එතකොට මේ 56.90ක් වැය වෙනකොට දැනට අය කරන ගාස්තුව තුල සාමාන්‍ය ගයක් ගත්තම අය කරන්නේ 29.714යි කරු කතා නැහැ කිතුනේ. රුපියල් 27ක තියෙනවා පරතරයක්. ඒ රුපියල් 27ක පරතරය කියලා කියන්නේ රුපියල් බිලියන 423.5ක් මේ ගාස්තු වශයෙන් ලැබෙන මුදලට අමතර මහා භාණ්ඩාගාරයේ හෝ බදුගෙවන ජනතාව හෝ කෙසේ හෝ ලබා දෙන්න ඕන විදුලි බල මණ්ඩල මේක කරගෙන යන්න. එතන මේකේ විකල්ප දෙකයි තියෙන්නේ. අපි රුපියල් බිලියන 423 මහා භාණ්ඩාගාරේ දෙන්න බෑ කියන එක අපි හොඳටම දන්නවා. මේ මුදල ගන්න වෙනවා නම් ගන්න තියෙන. එහෙනම් වක්‍ර බදු හෝ ඍජු බදු වෙනම විදියකින් යොදවලා බදු වලින් එකතු කරගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට කරන්න වෙන්නේ මේ ගාස්තු සංශෝධනය යාවත් කාලින කරන්න ඕන. එහෙම නැති වුණොත් අපිට තියෙන විකල්පේ තමයි කවුරු මොන විදියට කිව්වත් රුපියල් බිලියන 423.5ක් අපේ විදුලි බල මණ්ඩලයට ලැබෙන්නේ නැත්නම් අවශ්‍ය ඉන්ධන ටික ගන්න, ගල් අඟුරු ටික ගන්න, දැවි තෙල් ටික ගන්න. එහෙනම් අපි සියලු දෙනා ලෑස්ති වෙන්න ඕන ලබන අවුරුද්ද පැය 6ක 8ක විදුලි කප්පාදුකට යන්න. උපයෝගිතා කොමිසමේ සභාපති හැමදාම හතට ඇවිල්ලා කියනවා රූපවාහිනියේ වැඩි කිරීමක් අවශ්‍ය නැහැ කියලා. මෙතුමා ඇවිල්ලා වැඩ කතාවක් කියනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. මේ අය බලයට පත් උනේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලානේ. අපිනේ එකයි කිව්වේ. දැන් මේකොල්ල මොකද කරන්නේ? විකුණන දේවල් හොය හොය යනවා. දැක්කයි රටට. ඕ විශ්ුද්ධි දැන් ඔය එක. ඉකිතයි. මම ගරු කතානායකතුමනි ඉල්ල හිටින්නේ මේ තෙල් කියන්නේ මාෆියාව. මේකේ ඉන්න හොඳට ගහන්න පුළුවන් තැන. මේ රටටම අන්තිම නන්නත්තාර වෙලා අපි කොම්බෙන් ගිහිලා තියෙන වෙලාවේ දැන් විදුලිය කැපෙනවා විශේෂ කාරක සභාවක් මේ සඳහා ගරු කථානායකතුමනි පත් කරන්නේ රත්න හාමුදුර හැමදාම අපේ ගරු කථානායකතුමනි මම හිතන්නේ පන්සිල් පදවලින් මොකද්ද කැඩුවේ නැත්ද කියලා තමයි හොයාගන්න තියෙන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුට අපහාස ව්‍යාකරණ මෙහෙම කතා කරන්න බෑ හරි ඒක විදි සමහර තැන්වල ගරු කථානායකතුමනේ මේ මහජන උපයෝගිතා කොමිසම මම ඉදිරියේදී අනාවරණය කරන්නම් එතුමාගේ හෝටල් පද්ධතියක් තියෙනින්ද හෝටල් වලට අඩු කරලා අපාර්ට්මන්ට් වලට අඩු කරලා විදුලිය කොහොමද බෙදලා තියෙන්නේ කියලා අනිත් තැන්වලට වැඩි කළා කොහොමද තියෙන්නේ කියලා ඒකත් අපි පෙන්වන්නම් ගරු කථානායකතුමනි රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න